සුබ සන්ධ්‍යාවක් දරුවනි ඔයගලන්ට මාව ඇහෙනවද සුබ සන්ධ්‍යාවක් සෑහෙනවා ඔව් සෑහෙනවා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් අපි නිර්මාණ පාඩම තමයි මම සිතන සාකච්ඡා කරන්නේ මම ඔයගලඟ දැනුවත් කරා යතානේ ඒකට සුදානම්ද ඔයගොල්ලෝ අවකට පෙට්ටියෙම සුදානම් කරගන්න අපි අද නිර්මාණ කොටසේ ඒ අදාළ නිර්මාණ संपूर्ण करने उत्साह करू यानी त्रिकोण निर्माण केल मातुका त्रिकोण निर्माण त्रिकोण निर्माण දැන් ත්‍රිකෝණ නිර්මාණවලදී අපි දන්නවා ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා ත්‍රිකෝණයක් කියන්නේ තල රූපයක් සරල රේඛා ඛණ්ඩ තුනකින් සංගත වූ තල රූපයක් අපි ත්‍රිකෝණයක් හඳුනගන්නේ ඒ ආකාරයට ඊළඟ කාරණාව තමයි අපිට ත්‍රිකෝණයක ඕනෑම ඒ කියන්නේ පාද තුනක් ත්‍රිකෝණයේ පාද තුනක් අපිට දුන්නු ඵලියට අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න බෑ දැන් අපි ගත්තොත් එහෙම අර අර්ථ දෙකීම තුල තියෙනවනේ සංවෘත බව ඒ කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනකින් සංවෘත වූ තල රූපයක් ඒ සරල රේඛා ඛණ්ඩ තුනක් දුන්නට ඒ තුලින් සංවෘත බව රැකෙන්නේ නැත්නම් අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න බෑ නේ සංගත වෙන්න ඕන අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ සංගත වීම එතනදී අපි ත්‍රිකෝණයක් පවතින නම් අපි ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා ඒ දෙන ලද රේඛා ඛණ්ඩ තුනෙන් ඒ රේඛා ඛණ්ඩ තුනෙන් ඕනෑම දෙකක දිග එම රේඛා ඛණ්ඩ තුනෙන් ඕනෑම දෙකක දිගේ එකතුව ඕනෑම රේඛා ඛණ්ඩ දෙකක දිගේ එකතුව ඉතිරි රේඛා ඛණ්ඩයේ දිගට වඩා වැඩි වෙන්න ඕන. ඒක ඔයගොල්ලෝ අටේ පන්තියේදී ත්‍රිකෝණ පාඩමේදී සාකච්ඡා කරපු කාරණාවක්. දැන් මම හිතන්නේ අමතක වෙලා ඇති. මම ඒකත් පොඩ්ඩක් මතක් කරමින් ත්‍රිකෝණ නිර්මාණ වලට එන්නම්. ලියන්න මෙහෙම ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් එහි ඕනෑම පාද දෙකක දිගේ එකතුව එහි ඕනෑම පාද දෙකක දිගේ එකතුව එහි ඕනෑම පාද දෙකක දිගේ එකතුව
ඉතිරි පාදයේ දිගට වදා ඉතිරි පාදයේ දිගට වදා වැඩි විය යුතුය ඒ ඕනෑම පාද දෙකක දිගේ එකතුව ඉතිරි පාදයේ දිගට වදා වැඩි විය යුතුය ඉතිරි පාදයේ දිගට වදා වැඩි විය යුතුය प्रश्न कहा निर्माण निर्माण अलते संबंध विशेष मेक निर्माण पुते वेनम पुतक अन्न ना नमेदि करपु निर्माण करपु पुते करगिने अन्न पुलुवा निर्माण वेनम गुरु करगा සතහම් පොතේම එකතුකට දැනට සතහම් පොතේ කරන්න පසුව ඔය ටික ඔක්කොම නිර්මාණ පොතකට ගන්න ඕන හරි ඉතින් මම කියපු කාරණාව දැන් මේකේ ත්‍රිකෝණයක් පවතිනට නම් පුතා දැන් අපි මේම ත්‍රිකෝණයක් ගත්තොත් මේකේ මේ කියන මේ පාදයේ දිග A නම් මේ පාදයේ දිග B නම් මේ පාදයේ දිග C නම් මේ ඕනෑම පාද දෙකක දිගේ එකතුව ඒ දන b c ට වඩා වැඩි වෙන්න ඕන නැත්නම් b දන c a ට වඩා වැඩි වෙන්න ඕන නැත්නම් a දන c b ට වඩා වැඩි වෙන්න ඕන නම් අපිට a b c ඇසුරෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන් ඇසුරෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන් අනිවාර්යයෙන් මෙතනදී අපිට අවස්ථා තුනම සාකච්ඡා ඒ කියන්නේ මෙතන දැන් අපිට දැන් උදාහරණයක් අපි තව එකක් ගමු මෙහෙම ඔන්න අපිට දෙනවා උදාහරණයක් විදියට සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 7යි सेंटीमीटर दहाया है। तो मेके अपिंग हानवा त्रिकोण या निर्माणे कल है किधर? त्रिकोण या निर्माणे कल है किधर? कल है किधर केला अपिंग प्रश्न या कहाँ? एमना मापी मेतने जी साले के लिए मात देनो मेकी है ना कौन देसी टे अटाप देनो अधिक केला बालनो अपी आया ये कत हाता या अपी एकतु करना वा ඒ කියන්නේ 13යි 13 10ට වඩා වැඩි. නමුත් අපිට මෙතනින් තීරණය කරන්න බෑ ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් කියලා. මේක මේක සංරුත වෙන බව. ඊට පස්සේ අපි තව අවස්ථාවක් ගන්නවා. මෙතන 6යි 10යි අපි එකතු කරනවා. එතකොට 16යි 6යි 10යි අපි ගත්තාම 16යි ඒ 16 7ට වඩා වැඩි. ඊළඟට අපි ගන්නවා 7යි 10යි අතයි 10යි එකතු කරාම 17යි 17ේ අගය 6ට වඩා වැඩි. එමෙ නිසා අන්න අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකියි. ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකියි. කළ හැකියි. පැහැදිලිද? එතකොට අපිට මේ අවස්ථා තුනම සලකා බලන්න නැතුව අපිට තව විදිහක් තියෙනවා මේකෙදි කුඩාම පාද දෙක දැන් මෙතන කුඩාම පාද දෙකනේ අපිට කුඩාම පාද දෙකේ එකතුව කුඩාම පාද දෙකේ දිගේ එකතුව කුඩාම පාද දෙකේ දිගේ එකතුව ඉදිරි පාදයේ දිගට වඩා වැඩි නම් ඉතිරි පාදයේ දිගට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම පුතා ඉතුරු අවස්ථා දෙක ඒ තුල සුප්ත වෙනවා කුඩාම පාද දෙකේ දිගේ එකතුව
මේ කුඩාම පාද දෙකේ දිගේ එකතු ඉදිරි පාදයේ දිගට වඩා වැඩි දෙ කියලා බැලුවා නම් ඒ ප්‍රමාණවත්. එතකොට දැන් මෙතනදී අපිට පේනවා කුඩාම පාදයේ දිග හෝ කුඩාම පාද දෙක වෙන්නේ කුඩාම පාද දෙක පාද ඇත්තටම මේවා පාද වෙන්නේ නැහැ මේවා රේඛාඛණ්ඩ පාද වෙන්නේ ත්‍රිකෝණයේ ගොඩනැගුවට පස්සේ ත්‍රිකෝණයේ ගොඩනැගුවට පස්සේ තමයි පාද වෙන්නේ නේ එතකොට කුඩාම දිගේ එකතු අපි ගමු කුඩාම රේඛාඛණ්ඩවල කුඩාම රේඛාඛණ්ඩවල දිගේ එකතුව කුඩාම දෙන්නයි වෙන්නේ 6යි 7යි එතකොට 13යි එයා ඉතිරි එක්කෙනාට වඩා වැඩි එතකොට පුතා අන්න අපිට බය නැතුව කියන්න පුළුවන් එම නිසා ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැක ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැක කියලා අනේ කාරණාව ඔයගලට පැහැදිලිද ඒක සටහන් කරගන්න බලන්න अवश्य कारण मध्यागे සටහන් කරගෙන ඉවර නම් දැනුවත් කරන්න
හරිද දරුවනි විනාඩියක් दिगे उदाहरण बलान बलान දෙවෙනි එක උදාහරණ දෙක සෙන්ටිමීටර් 12යි සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර් 4යි ත්‍රිකෝණයක් මෙම මිනුම් අනුව ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකිද ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකිද නොහැකිද හේතු දක්වන්න ත්‍රිකෝණයක් නිර්මාණය කළ හැකිද නොහැකිද හේතු දක්වන්න ඔබට අවස්ථාව මොකද වෙන්නේ නිර්මාණය කියලා නේද ඔව් අපි මේකේ දැන් කුඩාම පාද දෙකේ දිගේ එකතු ගත්තොත් 5යි 4යි 5යි 4යි 9යි එතකොට 9 12ට වඩා අඩුයි ඒ නිසා අපිට කියන්න පුළුවන් නිර්මාණය කළ නොහැක නිර්මාණය කළ no hacker ne onna vidiyata ilagada daruwani trikonayak nirmanaye kirimata nam apita denalada toruturu wala apita avastha 3k handuna ganna puluwa den trikonayak nirmanaye karanna nam අපිට මෙන්න මේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන.
එතමයි ත්‍රිකෝණ නිර්මාණයේදී ත්‍රිකෝණ නිර්මාණය කළ හැකි අවස්ථා තුනකි. අවස්ථා තුනකි. ත්‍රිකෝණය නිර්මාණය කළ හැකි අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනෙන් පළවෙනි එක තමයි පළවෙනි එක අපි පළවෙනි අවස්ථාව කියමු. පළවෙනි අවස්ථාව ඒ තමයි පාද තුනේ දිග දී ඇති විට. පාද තුනේ දිග දී ඇති විට දැන් අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක් ගොඩ නැගෙනවා. මේ දැන් අපි මේ කතා කරන්නේ ත්‍රිකෝණ නිර්මාණය ගැනනේ. එතකොට මේ ඔබට දෙන පාද තුනේ දිග අර මම මුලින් කතා කරපු අවස්ථා මුලින් කතා කරපු අවශ්‍යතාවයේ තෘප්ත කරන, ඒ කියන්නේ මේ මුලින් කතා කරපු අවස්ථාවට අදාළවයි. අදින බැරි එකක් මෙතන දෙන්නේ, අදින පුළුවන් ඒවා. හරි මේ කතා කරන්නේ පාද තුනේ දිග දී ඇති විට පළවෙනි අවස්ථාව. අපි මේකට උදාහරණයක් අරගෙන කරගෙන යමු. දැන් ඔන්න පාද තුනේ දිග දී ඇති විට ඔබ මෙතනට වෙනකල් ලියා ගන්නකො. මට මෙතන ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පාද තුනේ දිග දී ඇති විට අපි ඒකට ගන්නවා පළවෙනි උදාහරණය. ඒ සඳහා AB සෙන්ටිමීටර් 6යි ද BC සෙන්ටිමීටර් 5.5යි. ඊට පස්සේ AC සෙන්ටිමීටර් 4.3යි. වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරමු. ABC ත්‍රිකෝණය නිර්මාණය කිරීම. ABC ත්‍රිකෝණය නිර්මාණය කිරීම. ඔන්න දුවේ පුතේ බලා ගන්න. කවකටු හා සරල ධාරයේ පමණයි අපි මේ සඳහා යොදා ගන්නේ. අපි මුලින්ම එක පාදයක් අපි අඳින මෙම් සරල රේඛා ඛණ්ඩය ඇඳලා ඊට පස්සේ අපි කවකටු අරගෙන ඔයාලා ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? ඔව් අපි ගත්තේ AB සෙන්ටිමීටර් 6යි BC සෙන්ටිමීටර් 5.5යි AC 4.3යි. වෙන ABC ත්‍රිකෝණය. ඒක තමයි අපි නිර්මාණය කරන්නේ. එතකොට අපි මේ විදිහට සරල රේඛා ඛණ්ඩය ඇඳලා අපි කවකටෙන් දන්නවා මුලින්ම අපි ගමු සෙන්ටිමීටර් 6ක්. එතකොට අපි කවකටු තුඩ බිඳුවේ තියලා අපි ගන්නවා පුතා සෙන්ටිමීටර් 6ක් හරියට. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මුලින්ම මෙතන අපි එක අන්ත ලක්ෂයක් ලකුණු කරගන්න ඕන.
ලකුණු කරගෙන අවකට තුඩු තියලා ඒ අන්ත ලක්ෂයේ අනිත් කෙළවර හොයාගන්න අපි අපි මෙහෙම ඡාපයක් අදිනවා. එතකොට මේ තමයි A කෙළවර, A මේ B සෙන්ටිමීටර් 6යි. ඊටත් ඉස්සෙල්ලා මට පුංචි අදහසක් තියෙනවා, මට කියන්න බැරි වුණා. මෙතනදී පුතේ දල සටහනක් අඳගන්න එක හරි වටිනවා අපිට. අපි මේ ගැටලුව කේවල පොඩි දල සටහනක් අඳින එක හරි වටිනවා අපිට. මෙතනදී අපි දල සටහන විදියට මෙතන පැත්තකින් ගත්තොත් සෙන්ටිමීටර් 6යි, අනිත් එක නම් සෙන්ටිමීටර් 5.3යි, සෙන්ටිමීටර් 4.3යි. මේ දල සටහන ඔබ මුලින්ම නිර්මාණය කරගන්න එක වටිනවා. ඒකට අපිට මේක දිහා බලාගෙන අපිට මේක නිවැරදිව නිර්මාණය කරන්න පුළුවන්. AC 4.3 නේද? AC. ඒකට අපිට මෙතන AC 4.3 වුණාම එයා ටිකක් අපි ඔය විදිහට AB C. එතකොට මෙයා 6යි, AC 4.3යි, BC 5.5යි. Right. Then අපි 4.3ක් ගන්න තියෙන්නේ කවකටට බිඳුවේ තියලා අපි 4.3ක් අපි ගන්න. 4.3. නිදහස් මේ සරල රේඛා ඛණ්ඩයක් කොහොම ඇඳලා ඉතුරු එක ඡාපෙන් ගන්න පුළුවන්. හරි. හරි සර්. එතකොට දැන් ඔන්න අපි 4.3 අඳින්නේ. 4.3 අනුමාන කරලා අපි BC 4.3 අපි ඡාපයක් අඳිනවා මේ විදිහට. ඊළඟට අපි ගන්න ඕන දැන් 5.5 සීව හොයාගන්න. අපි ආයි නැවත බිඳුවේ තියලා 5.5 අපි හරියට ගන්නවා. එතන අපි B වල කවකට තුඩු තියලා අන්න අපි 5.5කින් මෙයාව ඡේදනය කරනවා. නිර්මාණ රේඛා ලකුවට දික් වෙන්න අවශ්‍ය නැහැ. ඡේදන ලක්ෂය ලැබුණා නම් ඒ ඇති. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙතන ඡේදන ලක්ෂයේ ඉඳන් A වෙනකන් අපි අඳිනවා. මෙතන ඡේදන ලක්ෂය ඉඳන් Dට ගන්නවා. ඊට පස්සේ මෙතන AB මෙයා C, මෙතන 4.3යි, මෙතන 5.5යි. කිසිම නිර්මාණ රේඛාවක් මකන්න එපා. ওই විදියට ඔබේ නිර්මාණය ගොඩනගෙන්න ඕන. අපි මේ නිර්මාණය නිවැරදි කියලා බලන්න මේ ඡාප තමයි අපිට වැදගත් වෙන්නේ. ওই විදියට තමයි ඒ ඔබලත් නිර්මාණය කරන්න බලන්න ඉක්මනට. මම හිතන්නේ කරලා ඇති මේ වෙනකොට. එතනදී ඇත්තටම දල සටහනට මුලින්ම යන්න, මේ දල සටහනට ගිහිල්ලා දල සටහන ඇසුරෙන් නිර්මාණය කරනකොට ඔයගලට ගොඩක් පහසු වේ. දල සටහන අඩිරූල තියලා අඳින එක නෙවෙයි ආ, නිකන් තොරතුරු ඇතුළත් කරලා දැන් නිර්මාණයක් කියන්නේ ගොඩනැගීමක්නේ, construction. එතන මේ ගොඩනැගීම මුලින්ම අපි දකින්න ඕන. සමස්තය දකින්න ඕන. සමස්තය දැක්කට පස්සේ නිර්මාණයට යන එක තමයි හොඳ. නැත්තම් පියවරෙන් පියවර කර කර යනකොට සමහර වෙලාවට ඉඩ පිළිබඳ මේ ප්‍රශ්නත් මතුවෙන්න පුළුවන්. අවකාශය පිළිබඳ නැත්ත ඉඩ පිළිබඳ ගැටලු. කරලා ඉවර නම් මට කියන්න, මම ඔබට තව ඉන් අවස්ථාවක් දෙනවා අඳින්න. ඉවරයිනේ. ඉවර වෙච්ච අය ඔන්න ඔබට දෙන අවස්ථාව තව නිර්මාණයක් කරමු මේ යටතේ. ඒ තමයි දෙවෙනි එක KL 7.2 cm ද
LM 6.5 सेंटीमीटर द KM सेंटीमीटर पहां को KLM में त्रिकोणे गोड़ना कर निर्माणे करा තිනවා මේ නෝට් එකක් ලියන්න ඕනේ නිර්මාණ පොතේදී කියලා. ඔව් නෝට් එකත් එක්කම තමයි යන්නේ පුතේ. මේ නෝට් එක ලියන ගම මේ මේ කාරණා එක්කම තමයි මේක යන්නේ.
හරිතරුවනි මේ විදියට එන්න ඕන හරි නේද විසල ඉවරද හරිද හරි සර් එහෙනම් මේ වගේ එකක තිබුතේ ලකුණු ලැබෙන්නේ මේ රේඛාඛණ්ඩ තුන නිවැරදිව අඳිනවට මේ රේඛාඛණ්ඩ තුන නිවැරදිව මිනුම් සහිතව අඳිනවට ලකුණු 1 1 1 1 හම්බ වෙනවා ඊට පස්සේ බොහෝ දුරට ත්‍රිකෝණය සම්පූර්ණ කරනවට එකක් හම්බ වෙනවා ලකුණු 4ක් වගේ ලැබෙන අවස්ථාවක් තියෙනවා එහෙනම් පාද තුනේ දිග දුන්නහම ඔබට ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන් ඒක තමයි අපි එක අවස්ථාවක් ලෙස සලකන්නේ අපි එනවා පුතේ දෙවෙනි අවස්ථාවට ලියන්න දෙවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව අපි ගන්නෙ පාද දෙකක දිග හා දෙවන අවස්ථාව පාද දෙකක දිග හා පාද දෙකක දිග සහ අන්තර්ගත අන්තර්ගත කෝණය එම පාද දෙක අන්තර්ගත කෝණේ අගය දුන් විට පාද දෙකක දිග සහ එම පාද දෙක අන්තර්ගත කෝණේ අගය දුන් විට එම පාද දෙක අන්තර්ගත කෝණේ අගය දුන් විට ඒකට අපි ගමු මේ විදිහට PQ සෙන්ටිමීටර් 7යි ඔබ මාත් එක්කම කරන්න ද QR සෙන්ටිමීටර් 5යි ද PQR අංශක 60ක් ද U PQR ත්‍රිකෝණය නිර්මාණය කිරීම PQR ත්‍රිකෝණය නිර්මාණය කිරීම ඔගොල්ලෝ දල සටහන මුලින්ම අඳි දල සටහන QPQ ඊට පස්සේ PQR දැන් මෙතන PQR අංශක 60ක් එන්නේ එතකොට QR 5යි පාද දෙකක දිගයි එම පාද දෙක අන්තර්ගත කරන කෝණයයි වෙන කෝණයක් දීලා හරියන්නේ නැහැ. දැන් අඳිමු අපි. මාත් එක්කම කරන්න. අපි සෙන්ටිමීටර් 7 ඉසල රේඛා ඛණ්ඩය ගමු. දැන් මෙතනදී 9 දී අපි කෝණ නිර්මාණ කරා ඒ 9 දැනුම අනිවාර්යෙන් ඕන වෙනවා පුතා. 9 පන්තියේ දැනුම මුලින්ම අපි සෙන්ටිමීටර් 7 ගමු.
ඊට පස්සේ අපි q වලදී අංශක 60 කෝණය නිර්මාණය කරන්න ඕන. කවකට තුඩ අරගෙන q වල තියලා කවකට තුඩ අරගෙන අපි q වල තියලා අපිට දැන් මෙතනදී මේ විදිහේ කැමැති ඔබ අරයකට චාපයක් ඇඳලා දුර වෙනස් කරගන්නේ නැහැ අපි මෙතන ඡේදන ලක්ෂයේ කවකට තුඩ තියලා ඊට පස්සේ දරුවනි මේ විදිහට ඡේදනය කරා එතකොට මේ ඉන්නේ අංශක 60 අංශක 60 ඊළඟට අපි සෙන්ටිමීටර් 5ක් ගන්න ඕන සෙන්ටිමීටර් 5ක් කවකටද කවකට තුඩයි පැන්සල් තුඩයි අතර ඔය විදිහට Q වල කවකට තුඩ තියලා අපි 5 ගන්නවා මෙහෙම මෙතන Q PQR මෙතන මෙතන සෙන්ටිමීටර් 5යි ඊට පස්සේ අපි මොකද කරන්නේ PQ යාකර QR ඔහොම යාකර ඔන්න ඔහොමයි කිසිම නිර්මාණ රේඛාවක් මකන්නේ නැහැ අනිවාර්යෙන්ම මේ අවස්ථා සඳහා අතට පහට 60ට ලකුණු එක ගානේ ලැබෙනවා සමහර වෙලාවට 60 නිර්මාණය කිරීමට ලකුණු දෙකක් ලැබෙන්න පුළුවන් ඔය විදිහට ලකුණු හතර හැදෙන්න පුළුවන් කරලා ඉවරද සර් ඒක අහන දුව සර් ඒ කෝණේ ඇතුලේ 60 මාක් කරන්න ඕනද අංශ දෙකක් 60යි කියලා ලියන්න අවශ්‍ය නැහැ මොකද අපි දන්නවා මේ එතන අංශක 60යි කියලා වෘත්ත නිර්මාණයේ තුල ලිව්වා කියලා වැරද්දකුත් නෑ හා හරි හරි සර් thank you so okay sir අර PR රේඛාව අඳිද්දී QR රේඛාව අඳිද්දී සර් මේ PR චාපේ ගහලා ඊට පස්සේ අර QR රේඛාව ඉඳලා එතන ඡේදන ලක්ෂය අරගත්ත ගමන් मार्ग सलकुन दान පාර කපන්න නැතුව මාර්ග සලකුණු දානවද මාර්ග සලකුණු දාලාද පාර කපන්නේ ඒකට උත්තරය දෙන්න මට ඒක නිසි දැන් ওই දිනවනේ පාරේ මාර්ග සලකුණු දාලා තිනවනේ එතකොට පාර කපන්න නැතුව මාර්ග සලකුණු දාලාද පාර කපන්නේ නැත්නම් පාර කපලා ඉවර වෙලා නැත්නම් පාර හදලා ඉවර වෙලාද මාර්ග සලකුණු දාන්නේ එතකොට මම මේ සෙන්ටිමීටර් 5 මාක් කරන්නේ කොහේද මම ගමන් මාර්ගයේ ගමන් මාර්ගයක් නැහැ නිකන් මම මොහේ ගමන් මාර්ගය එතකොට මට මෙතන වෙන්නේ අනවශ්‍ය පරිදි මේ ඡාප දිගවල් දික් වෙනවා අපි මුලින්ම අංශක 60 අනුක්‍රමිකයි අංශක 60 නිර්මාණය කරලා QR අපි මේ මේ ඉතිරි පා ඉතිරි කෝණේ ඉතිරි පාදයේ ඇඳලා ඉවර වෙලයි R වල හොයා ගන්න R වල හොයා ගන්න තේරුණා හරි සර් එවනම් දැන් අපි ඔබට දෙන අවස්ථාවට යන්න හදන්නේ පැහැදිලිද
කතා කරන්න ගැටලු තැන් තියෙනවා නම් ඔව් ඔන්න ඔගලන්ට මම දැන් ඒ යටතේ සම්පූර්ණ ගැටලුවක් දෙනවා අභ්‍යාසයෙන් ඔගලෝ එක සම්පූර්ණ කරන්න ඕන ඒ තමයි අභ්‍යාසයේ මම පුතාලට දෙන්නේ තුන්වෙනි ගැටලුව මෙන්න මේ තුන්වෙනි ගාන ලියාගෙන දැන් ඔගලෝ උතන අඳින්න ඕන පටන් ගන්න දල සටහන මුලින්ම නිර්මාණය කරන තුන්වෙනි ගාන නෙවෙයි හත ඔව් තුන්වෙනි ගානනේ තුන්වෙනි හතර හතරවෙනි ගාන පේන්නේ නැද්ද हतरवी गाने सल पोते लिया गए अभी ये करमु हेमो में एक तीन ने पाद देखा अंतर्गत करना कोने आई ये टाम करो तो प्रश्न तुना कहा लती है
හරිද? හරිද? සෑම මයිකේ මියුට් කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ ඇතුළ ඉවරද ඔක්කොම හෙව්වද වර්ගමූල 52 අගේ හෙව්වද? හ්ම්? ඔව් සර්. කීයද ආවේ? 7.2 සර්. වර්ගමූල 52 7.2 එතකොට පුතේ මෙතන එන්නේ AB 6යි AB 6යි මෙතන B කෝණේ 90යි මෙයා සෙන්ටිමීටර් 4යි AC 10 ඇවිල්ලා ඇදිනේ AC 10 එන්න ඕන අපි ගත්තොත් එහෙම මුලින්ම නිර්මාණය 36ක් අඳිනවා ඊට පස්සේ අපි අංශක 90 නිර්මාණය අංශක 90 නිර්මාණය කරනකොට B වලදී අපි මේ විදිහට දෙපැත්තට සමාන දුරවල් දෙකක් ගන්නවා උඹට මතක ඇති නමේදී මේ ඊට පස්සේ අපි මේ ඡේදන ලක්ෂයේ කවකට දුර තියලා ඡාපය අඳිනවා. ඊට පස්සේ මෙතන තියලා
තාපය අඳිනවා ඔය විදිහට ඊට පස්සේ අපි අංශක 90 රේඛා ඛණ්ඩය අඳිනවා එතන මෙතන අංශක 90යි ඊට පස්සේ අපි ගන්න ඕන කවකටට සෙන්ටිමීටර් 4ක් बी वाला काम करते तो लेती पा अब चाप याद दिलाओ मेरे में ये तो कुछ मतलब बी सी सेंटीमीटर हाथ तराई एक का माफी एसी यहाँ कर रहा और नमूना मैं कमाई पुता अबे पालेवेनी हतरवेणी प्रश्न प्रश्नाक दुट हतरवेणी प्रश्ने अभी रोमिलकमांक एक योग कर्लती रोमिलकमांक दिक अहन एसी दीग एसी दीग एसी समानाय अभी अरगेन अब एसी मनी मेहम हरिूल पास सेंटीमीटर हताई दशम देखा ईट पास रोमिला का मांग देख रोमिला का मांग तू नाइतकर संबंध है අතර සම්බන්ධය අහන්න. එතකොට අපිට ගන්න පුළුවන් AB BC AC අතර සම්බන්ධය. AC වර්ගයේ සමානයි AB වර්ගයේ එකතු කිරීම BC වර්ගය. පයිතගරස් සම්බන්ධය. ඊළඟට අපෙන් අහනවා එමගින් එමගින් AC වර්ගමූල 52 අගේ අහන්න. එතකොට AC වලට අපි දැම්මා AC एसी वर्गे समान एबी वेनवे हई वर्गेय मैं हतरे वर्गेय हई वरखाई तीस हतर वरखर दास इतोटेनवा पनस्देकाई एसी वर्गेय इतोट एसी की अने दर्वनी वर्गमूल पनस्देकाई इतोट अभी मेक एसी पनस् हताई दशम देखाई के अभी मित्र रेखा कांडे दिगेस वर्गमूल पनस्देक समान අන්න දරුවනි 7.2 කියලා අපිට ගන්න පුළුවන් 7.2 වෙයි 7.2 වෙයි බලන්න ඔයගොල්ලන්ට අවදි කියලා හැමෝටම මම ගණක යන්ත්‍රයෙන් බැලුවා වර්ගමූල 52 එන්නේ වර්ගමූල 52 අගය गणक यंत्री हताई दशम देखाई एक बिंदु विधि हट यद पलवी दशम इलाकम हताई दशम देखाई निर्माण सार्थकाय मे विधि हट अभी टेनम वर्गमूल पनस देखे आगे हताई दशम देखाई गेल निर्माण अश्वे फलन भूताल अदार तीन निवर्ति करेरे तीन अहन सर ओ आंदोलन
සර් මේ අංශ කණුව නිර්මාණය කරනකොට මේ 60 කෝණය ඇඳලා තව 60 කෝණයක් සමච්ඡේදනය කරලා නිර්මාණය කළොත් හරියද? ඔව් ගන්න පුළුවන්. දැන් මෙහෙම 90 ගන්න ඕනොත් ඔයා මේ විදිහට අරන් 60 60 ඇඳලා ඒ 60 සමච්ඡේදනය කරලා ගන්න පුළුවන්. 60 30 90යි. ඒකත් හරි. නැත්තම් මේ ලම්භකේ නිර්මාණය කරලා ගන්නත් පුළුවන්. මේ දෙකම හරි හරි. හරි සර්. හරි. ඔව් අහන්න. සර් මේ ඔය දෙවෙනි එකේ අර සම්බන්ධයේදී ඇස AC සමානයි කියලා අර මේ වර්ගමූලයේ දාලා AB වර්ග කමන්නේ ඒත් හරි AC සමානයි වර්ගමූලයේ AB වර්ගය ධන BC වර්ගය කියලා ලියලා තිබුණත් නිවැරදි දැන් අපි තව ගැටලුවක් ඒ යටතේ හදමු ඒ තමයි මම අභ්‍යාසයට ඔයගොල්ලන්ව ගෙනියන්නේ මෙන්න මේ ගාන හදන්න බලන්න ඕගොල්ලෝ ඒ අපි දැන් සම්පූර්ණ කරේ අභ්‍යාසයේ හතරවෙනි ගැටලුව දැන් පස්වෙනි ගැටලුවට යන්න පස්වෙනි ගැටලුව ඔබ ලියා ගන්න ලියලා කරන්නේ පස්වෙනි ගැටලුව අංශක 75 නිර්මාණයක් තියෙන්නේ මෙන්න මේ ගන්න පහ අංශක 75යි පාද දෙක අන්තර්ගත කරන කෝණය අපි 5යි 6යි දෙකම හදමු දැනට 5 හදන්නකො හදලා ඉවරලා ඊට පස්සේ 6ට යන්න
ඔගොල්ලෝ පස්වෙනි 6 වෙනි එකත් හදුවද 5 6 දෙකම 5 ඉවරද දැන් දරුවනි පස්වෙනි එක मावे මේකේ තියෙනවා xy එතකොට මේකේ xy 5යි xy සෙන්ටිමීටර් 5යි ඊට පස්සේ xy z අංශක 75යි xy z අංශක 75යි ඊට පස්සේ y z वाइसेट सेंटीमीटर हाया है और विदेश तमाय तिकोने इनमें में तमाय दाला सटाहा है अभी मैं के अंदर ते हैं मैं मुनि में एक्स वाई वे में विदिये टे सेंटीमीटर पाहाक ඊට පස්සේ අංශක 70 නිර්මාණය කරනකොට අපිට ගන්න පුළුවන් කොහොමද අපි මුලින්ම 90 අදිනවා ඔන්න බලා ගන්න එක ක්‍රමයක් මේක තව තියෙනවා ක්‍රම අපි 90 අදින්න මෙතන ලා ඉස්සෙල්ලා ලම්භකේ ඇඳ ගන්නවා
दाक्षणिक प्रश्न मतलब दीने स्क्रीन से आवेला කැටලුවන් මතුවලා තමයි මේ
අංශක 75 අඳිනකොට මම දලසටහන පෙන්නන්නම් අංශක 75 අඳිනකොට ඕගොල්ලෝ දැන් මෙතනදී අපි දැන් මුලින්ම ඇඳනේ සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් 5 ඇඳා මේ විදිහට ඔයගොල්ලෝ සෙන්ටිමීටර් 5 ගන්නවා මේ XY කියලා ඊට පස්සේ 75 අඳින්න පුළුවන් මෙතන 90 ඇඳගත්තා මුලින්ම 90 ඔහොම ඇඳා ඊට පස්සේ වෘත්ත චාපයේ ඇඳා මේ වගේ 60 ඇඳා මෙතනින් 60 ඇඳා මෙතන 30 තියෙනවනේ 30 සමච්ඡේදනය කරා 30 සමච්ඡේදනය කරාම අන්න ඔයගොල්ලන්ට එතකොට මෙතන 30 සමච්ඡේදනය කරාම එතකොට මෙතන 75 ඇදෙනවා 75 ඇදෙනවා හරි 30 සමච්ඡේදනය කරාම 75 ඇදෙනවා එතකොට අපි එතනින් ඉඳන් ඊට පස්සේ ගන්න ඕන කොච්චරද y z ගන්න ඕන සෙන්ටිමීටර් 6ක් සෙන්ටිමීටර් 6ක් ගත්තා y z ඊට පස්සේ x z ඇඳා ඔය විදිහට එන්නේ දැන් මට මෙතන පොඩ්ඩක් මම මේ උපකරණ අරන් තින්නේ මේ ඔන්ලයින් ඒ කියන්නේ ඔන්ලයින් මේක තියෙන්නේ එතන දැන් මට එක මේ පොඩි සක් වෙලා වගේ මේ එන්නේ නැහැ මේක පොඩි ගැටලුවක් මතුවලා තියෙන්නේ නැවත බලමු උත්සාහ කරමු अब मेहम करम पुता දැනට මම මෙතනින් නවත්තන්නම් අපි හෙට දවසේ පොඩ්ඩක් උදේ වරුවේ පොඩ්ඩක් පන්තිය දාමු හෙට මේ පාඩම ඉවර කරගමු මේ හෙට උදේ අපි දාමුද අතට විතර පන්තිය පොඩ්ඩක් පැයකමාරක් විතර ආ ඔගොල්ලෝ එකඟද හෙට අපි පැයකමාරක් විතර කරලා මේ කොටස තව තියෙනවා කීපයක් සාකච්ඡා කරන්න දැන් මෙතන පොඩ්ඩක් ගැටලුවක් මතුවලා තියෙන හින්දා අපි සඳුදාට වගේ කරන්න බැයිද සඳුදා උදේ उपकरण निर्माण कथा සමාන්තරේඛා නිර්මාණයත් එක්කම හරි සඳට අපි පැය කමාරක් විතර කරමු සඳ උදේ 7ට විතර තියාගමු කොහරි මම ලින්ක් එක දාන්න සඳට කීයටද උදේ 7ට ඒක පොඩ්ඩක් කලින් ගන්න බැරි නම් 6ට තියමු 6ට හා සර් හා සර් උදේ 6ට හරි උදේ 6ට තියාගන්න 6ට මට පන්තියක් තියෙනවා එතකොට ඉවර වෙන්නේ කීයටද ඒක සුබ රාත්‍රිය.